සුබෝදෑසනක්. අපි ජීවිතේ සමහර තැන්වලදී මේ කුතුහලය කියන කාරණාවත් එක්ක අපි අපේ හීන සමහර වෙලාවට වෙනස් කරගන්නවා. මොකද අපිට සමහර ශේෂ්ත්‍ර ගැන පුදුමාකාර කුතුහලයක් තියෙන්නේ අධ්‍යයනය කරන්න. දැන් මේ මම මෙහෙම දෙයක් කිව්වොත් තරුපිරි අහසක් දිහා බලාගෙන ඉද්දී අපිට හිතෙනවා අපි මේ විශ්වයේ තනි වෙලාද කියලා. සමහර වෙලාවට හිතෙනවා නෑ අපි තනි වෙලා නැහැ වෙනත් ග්‍රහලෝකික කවුරු හරි ජීවත් වෙන්නත් පුළුවන් කියලා. එදෙන අපේ මේ කුතුහලය සංසිඳවගන්න මේ විශ්වය ගැන අධ්‍යයනය කරද්දී මොකද විශ්වය කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්නේ. මේ කුතුහලය සංසිඳවගන්න අපි ඊට පස්සේ යමු වෙන්නේ අපි තාරකා විද්‍යාව ගැන අපි හදාරන්න ගන්නවා. මෙන්න මෙතනදී අර මම කලින් කියපු කාරණා සමහර වෙලාවට අපිට තියෙන්න පුළුවන් එක හිණයක්. ඒ හිණේ සමහර වෙලාවට අපි මේ කුතුහලය නිසාම වෙනස් පැත්තකට යන්නටත් පුළුවන්. අන්න ඒ විදිහට තමුන්ගේ කුතුහලය නිසා ජීවිතයට අලුත් පාටක් අලුත් හැඩයක් ලැබිලා වෙනස් මානයක් ඔස්සේ ජීවිතය ගෙනියන පිරිසක් ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. තාරකා විද්‍යාව කියන්නේ අපි හැමෝම බොහොම ආදරය කරන විෂයක්. මොකද තාරකා විද්‍යාව තුල තියෙන දේවල් අපි හැමෝම කැමති දැනගන්න. මොකද මේ විශ්වය කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙන තැනක්නේ. එදින අද මේ ගැන කතා කරන්න අපි කැඳවගත්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ දෙපළක් සභාපති අශෙන් දීමන්ත ඒ වගේම ලේකම් ජනේශ්වරි හේවාපන් දෙන්නටම සුබෝදෑසනක්. අශෙන් දැන් හීන හැමෝටම තියෙනවනේ. අශෙන්ට පොඩි කාලේ හීනයක් තිබුණාද තාරකා විද්‍යාව කියන එක හදාරන්න ඕන. ඒ වගේම මේ කවදා හරි හිතුවද මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සභාපති වෙයි කියලා. මේ පොඩි කාලේ ඉඳලා තිබුණු හීනයක්ද මෙතන මේ දක්වා වර්ධනය වුණේ? අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටමයි මට විතරක් නෙමෙයි මං හිතන්නේ හොඟක් අයට පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ තාරකා විද්‍යාව පිළිබඳ තමයි අපි විද්‍යාවක් ඉදිරිය ඉස්සෙල්ලම අපිට විද්‍යාව හදාරන්න වෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම හඳ තරු ඉර වගේ දේවල් අපිට හරිම සමීපයි. ඉතින් අයියේ ඒව ගැන කුතුහලයක් අපිට ඇති වෙනවා. ඒ කියන්නේ අපිට කුතුහලය ඇති වෙන්නේ ඒ අපිට සමීප දේවල් නෙමෙයි. අපි සමානලට අපට පරිසරය ගත්තම ගහකොළ ඇලදොල ඒවත් වෙන්න පුළුවන්නේ. එතකොට අපිට ඒවට ලඟ වෙන්න පුළුවන්. නමුත් ඉර හඳ තරු කියන ඒවට අපිට ඈතින් තියෙන්නේ. ඒව අපිට ලඟ වෙන්න බෑ. ඉතින් අපිට හැමතිස්සෙම කුතුහලයක් ඇති වෙනවා ඒ පිළිබඳව. ඉතින් එතනින් මම හිතන්නේ තාරකා විද්‍යා ශාස්ත්‍රය වෙන්න ඕනෙම නෑ. හැමෝටම කුඩා කල සිටම අපිට කුතුහලයක් තිබ්බා ඒව ගැන හොයන්න. ඒ වගේම අපිට හරිම සමීපයි තාරකා විද්‍යාව. මොකද අපි කොඩ කාලේ ඉඳන්ම ගීත සින්දු කතන්දර ගත්තම ඒ පිළිබඳව අපිට කියවෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි මං හිතන්නේ හැමෝම වගේ තාරකා විද්‍යාවට යොමු වෙන්නේ. හරි. දැන් අශේන් දැන් ওই විදිහට තාරකා විද්‍යාව හදාරන්න යොමු වෙලා තියෙන. දැන් තාරකා විද්‍යාව සංගමයේ ගද්දී මේ විද්‍යාව හදාරන අය විතරද ජනේශ්වර ඉන්නේ තාරකා විද්‍යාවට උනන්දුවක් දක්වන? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව සංගමයත් එක්ක එකතු වෙලා ඉන්නේ විද්‍යා විෂයන් හදාරන අය විතරද නැත්නම් වෙනත් අයත් එකතු වෙලා ඉන්නවද අපි ඒක දැනගන්න කැමතියි. ඇත්තටම ඔව් අයියේ මේ තාරකා විද්‍යා සංගමයත් එක්ක අපේ විනෝදාංශයක් විදියට හදාරන අයත් ඉන්නවා. ඒ වගේම විද්‍යාව මේ හදාරන අයත් ඉන්නවා. ඒ වගේම තාරකා විද්‍යාවෙන් ඉහළට යන්න කැමති අයත් ඉන්නවා. එතකොට විනෝදාංශයක් විදියට හදාරන අය මේ විද්‍යාව හදාරන්නත් පුළුවන්. සමහර විට කලා හෝ කල්මනාකරණ වගේ විෂයන් හදාරන අයත් ගොඩක් ඉන්න අපේ සංගමේ. එතකොට අපි ඒ වගේ අයට සාමාන්‍ය දැනුම තමයි ලබා දෙන්නේ. තාරකා විද්‍යාව ගැන සාමාන්‍ය දැනුම, ඒ කියන්නේ විද්‍යාත්මක දැනුමක් ලබා දෙන්නේ නැහැ. එතකොට අපේ සංගමේ ඉන්න විද්‍යාවෙන් ඉදිරියට යන්න කැමති පිටසක් ඉන්නවා. ඒ කට්ටියට අපි විද්‍යාත්මක දැනුම ලබා දෙනවා. ඒ විද්‍යාත්මක දැනුමත් ලබා දෙනවා, ඒ හරහා ඉදිරියට යන්න අවස්ථාත් ලබා දෙනවා. උදාහරණයක් විදිහට අපි මේ ළඟදි රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ඒකෙදි මේ කෙප්ලර් දුරේක්ෂණ ගත්ත දත්ත අරගෙන ඒවා විශ්ලේෂණය කරලා පරීක්ෂණ කරන කණ්ඩායමක් අපේ සමාජිකයෝ ඉන්නවා. ඒ වගේම තව අතසික්ලාක් ආයතනයට බැඳිච්ච පිරිසක් ඉන්නවා. ඒ වගේම නාසා ආයතනයත් එක්ක එකතු වෙලා අපි කරනවා මේ ඇස්ටරොයිඩ් සර්ච් කැම්පේන් කියලා එකක්. ඒකත් එක්ක සහභාගී වෙන කට්ටියකුත් ඉන්නවා. දැන් අශේන් දැන් මේ විදිහට තමයි මේ ජපුර ඇස්ට්‍රොනොමි ක්ලබ් එකේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. මොන වගේ සහභාගීත්වයක්ද තියෙන්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාවන්ගේ මේ තාරකා විද්‍යාව ගැන උනන්දුවක් තියෙනවද ඇත්තරම? කට්ටිය මේ වැඩේට සහභාගී වෙනවද? ඔය මං ජනේශ්වරී කියපු දෙයකටම කරුණක් එකතු කරනවා නම්
कलमनाकरण पीठ कलापीठे एगोलांट विद्या विषय धारावक नय धार नमु अभी एगोलांट धनुमा एगोलांग जीवित एकतुन विद्या एकतुकन अभी वडसरा क्रियात्मक करवटी लेक्चर्स प्रवर्तन सती दी क्रियाकारक सरल विद्याधन लबादेन महिता ने अभीतुलाको लघु विद्याधन लबागन इसराड़ा जीवित दैंग मे विधि हेट दैंग लंकावे विश्वविद्यालय मे शिष्य सह शिष्य वक्त मेतनी ओब अहलतेन अद मे लंकावे नम जात्यंतरेट गिनीयुद्गले किन्नवा बहु हरिम सुविशेषि पोड़ी कोलु घटे पोड़ी कोलु घटे हेब मे पुंचिकुता करलतेन देवाल गुडक लुकुई नासा आयतने ऑस्ट्रेलिया नासा आयतने मे थानापति विधि हेट කටයුතු කරන පුද්ගලයෙක් ඔබට හිතා ගන්න පුළුවන් මොහුගේ වයස කීයද කියලා. මොහුගේ වයස මම කිව්වොත් අවුරුදු 10ක් කියලා. ඔව් ටිකක් මේ ඔබ පොඩක් පුදුමයටපත් වෙන්නටත් පුළුවන්. අවුරුදු 10ක ළමයේ ඕස්ට්‍රේලියාවේ නාසා ආයතනයේ තානාපතිකම. ඔව් මොහු තමයි ලාබාලතම තානාපති. නාසා ආයතනයේ ලාබාලතම තානාපති. එතන අපි මේ වෙලාවේ සූදානම් ටිකක් අපි ටිකක් දුරකට යන්න හදන්නේ. ටිකක් කිව්වට ටිකක්වත් නෙමෙයි ටිකක් වැඩිපුර දුරකට යන්න හදන්නේ. අපි ඕස්ට්‍රේලියාවට යන්න හදන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ ඉන්නව මේග. මේග සුබදාසන. ඔව්. අයිබෝන් සුබදාස කැමරමෙන් මේ ලංකාවේ ඉන්නයිකයි ලෝකේ ඉන්නවට ඉන්නයිකයි මගේ නම මේග ජෝන්. මම මේ ඔයගොල්ලෝ ෂෝට් ස්කින මිෂන් එකේ මම තමයි මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තනපති මම තමයි ලාබාන තනපති ලෝකේ වල මේ विशेष व्यापृतिया අන්තක මම මේ මගේ ෆෝම් ඔටෝමේෂන් බාර් සිස්ටම් එකත් මම කනෙක්ට් කරනවා ඕගොල්ලෝ පේනවා මේ මොෂන් සෙන්සර්ස් ටු බාර් සිස්ටම් එකක් මම ඒවත් කරනවා අන්තක මේ මම හෙඩ්ෆෝන් මේ මම ලෙක්චර්ස් කරනවා මම ඔස්ට්‍රේලියා ඔෆර් ෆ්‍රින් ගාගේ මම මේ ලයිබ්‍රරි කරනවා අන්තක මේ කෝ පැක් කරා නැසස් මේ සබ්ෂන් දුක කෝ පැක් කියන්නේ කොවිඩ් 19 එකේ ඉම්පැක්ට් එක අන්තක මම කෝ පැක් කරේ අපි මේ කොවිඩ් 19 එකේ ඉම්පැක්ට් එක අපි මෙෂර් කළා අපි මේ ඒක එන්වයරන්මන්ටල් ලීසින් යවුවා ඒ පාකේ රිඩියුස් හියුමන් ට්‍රැෆික් තියෙන තැන ඉන්ක්‍රීස් හියුමන් ට්‍රැෆික් තියෙන කියලා අපි යවුවා මේ ඊට පස්සේ යකෝ මේ අතර මේ කොරෝනා වෛරස් නිසා අපිට 120% ඉන්ක්‍රීස් එකක් හියුමන් ට්‍රැෆික් වලින් මේ වගේ මේ හොට්ස්පොට්ස් වල මේ වගේ පාක් නැෂනල් පාක් වල ඒක අපි කෝපැක්ට් එක කරලා දැන් ඉම්පැක්ට් එක දැන් තියෙනවා දැන් මේ අතර මිස් ලයික් මුන්ස කැම්පී එකට මේ මුන්ස 120% එක ආවේ අපේ ඉම්පැක්ට් එකත් එක්ක අද ඉම්පැක්ට් එක කෝපැක්ට් එකට ඒගොල්ලෝ මේ මනස පොඩ කාන් කරන්නේ කොවිඩ් 19 සයිකලෝ පාකේ ඩා නැෂනල් පාකේ දි අපි ඉගෙන ස්ටේට් වෙදින නැෂනල් පාකේ දෙලක 120% ඉන්ක්‍රීස් එක ඕවා තමයි මම කරේ මේ NASA කොවිඩ් 19 ස්පේස් අප් චාන්ජ් එක තමයි මම කරේ NASA කොවිඩ් 19 ස්පේස් අප් චාන්ජ් එක මේක මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මේක කැමැතිම විෂය මොකද්ද ෆිසික්ස් වලට කැමති නේද භෞතික විද්‍යාවට කැමති නේද මේක භෞතික විද්‍යා සංගමයක ඉන්නව නේද ඕස්ට්‍රේලියාවේ ඔව් මොකද අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ මේක. ස්පේස් එජන්සි ඉන්ස්ටිටියුට් ඔෆ් ෆිසික්ස් ඒක දිගේ මේ මම ඒකට දැන් මේ දැන් අපි এডুকেෂන් මේ මොකද මේ එසේගේ ප්‍රීමියර් ගින් යාකෝ මේ ස්ටීවන් මාෂල් යාකෝ මේ මට පුළුවන් මේ ඔෂන් මේ ස්පේස් එජන්සි මට එයාලට ගැකුවා මේ අපි ලොකු මේ මීටින් එකක් කළා ඔෂන් ස්පේස් එජන්සි ගැනත් ඔෂන් ඉන්ස්ටිටියුට් ඔෆ් ෆිසික්ස් එකේ මට පුළුවන් මේ ඩෙස්ක්ටොප් එකක් ගන්න එයාගේ මේ ඔෂන් ස්පේස් එජන්සි ගේ मेघ ओहोम इन अभी कटि विरा गिहिला नवतत् मेघत् कथाकरण सूदानम एतना मेघ कील की मे विधि लुक उपसरी अक्ति पुंजुते ना सायतने ऑस्ट्रेलिया तानापति इक्तम अभी मे वेला कथाकर निन्े अभी कटि विराम गिहिला विराम पास अभी नवतत् ता
තාරකා විද්‍යාව කියලා කියන්නේ මේ අපි බොහොම කැමති විෂයක්නේ. මොකද අපි කැමති මේ විශ්වය ගැන හදාරන්න, මේ විශ්වය ගැන දැනගන්න. අපි මේ දැකලා නැති ලෝකයක් ගැන හදාරන්න අපි බොහොම කැමති. එතින් මේ තාරකා විද්‍යාව ගැන උනන්දුවක් තියෙන දෙපළක් අපිත් එක්ක ඉන්නවා. අපි කතා කරා මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ දෙපළක් අපිත් එක්ක ඉන්නේ. දැන් අශේන් මේ තාරකා විද්‍යා සංගමයක් විදිහට ඔයගොල්ලෝ එකතු වෙලා මොන වගේ ව්‍යාපෘතිද සිද්ධ කරන්නේ? ඔව් ඇත්තටම මේ මම කලින් නවත්තපු තැනින් පටන් ගත්තොත් මං කිව්වා විනෝදාංශයක් විදිහට හදාරන කට්ටිය ඉන්න අපිත් එක්ක ඒ වගේම විශේෂේශ්‍රය ඔස්සේ ඉදිරියට යන බලාපොරොත්තුෙන් කට්ටියක් ඉන්නවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනකොට මම උතනින්ම ගන්නම්කෝ දැන්. මේ තාරකා විද්‍යාව හදාරලා ඉස්සරහට යන්න පුළුවන් ක්‍රම තියෙනවද? මොන වගේ අවස්ථාද තියෙන්නේ? ඔව් ඇත්තටම කතා කරොත් තාරකා විද්‍යාව දැන් හුඟක් අයගේ මතයක් තියෙන භෞතික විද්‍යාවම හදාරන්න ඕනේ කියලා. නමුත් අපි අහලා තියෙන ගොඩක් චරිතත් භෞතික විද්‍යාව විෂයක් විදිහට හදාරකෝය තමයි තාරකා විද්‍යාවෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙන සරත් ගුණපාල මහත්මයා. අනිවාර්යෙන් අපිට ලොකු ආඩම්බරයක් සරත් ගුණපාල මහත්තයා. ඉතින් මේ භෞතික විද්‍යාව ඔස්සේ තමයි තාරකා විද්‍යාව ආරම්භය තියෙන්නේ. නමුත් මේ විද්දි ඒ විෂයපතේ පුළුල් වෙලා තියෙනවා අනිත් ශ්‍රේෂ්ඨ ඔස්සේ. උදාහරණයක් විදිහට අපි හිතමු ජීව විද්‍යාව හදාරන ළමයි. එතකොට එයාට පුළුවන් තාරකා ජීව විද්‍යාව. ඒ කියන්නේ අපි දැන් ජීවය ගැන පරීක්ෂණ කරනවා. ලෝකෙන් පිට ජීවයක් ගැන පරීක්ෂණ කරනවා. එතකොට තාරකා විද්‍යාව පිළිබඳ. එතකොට පරිගණක තාක්ෂණය ඔස්සේ හදාරන කෙනෙක් අනිවාර්යෙන් පරිගණක තාක්ෂණ අවශ්‍ය අපිට මේ ඉදිරි තාක්ෂණයට ඉස්සරහට යන්න. ඒ වගේම නොඑක් පැතිකඩවල ඔස්සේ මේක ඉස්සරහට යන්න පුළුවන් අපිට. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනු පුළුවන් දැන් තාරකා විද්‍යාව මෙහෙම හදාරනවා හරි ඒක හරි. නමුත් ලංකාවේ මේකට අවස්ථාවල් එහෙම ලොකුවට සම්පාදනය වෙලා නැහැ නේ කියලා. එතකොට මේ දැන් මේ වගේ වටා පිටාවක් තුල තාරකා විද්‍යාව හදාරන එකෙන් වැදගත්කමක් තියෙනවද ඇත්තටම? අනිවාර්යයෙන්. මේ කියන්නේ උසස් අධ්‍යාපනයට යන ළමයි බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ලංකාවේ ඇතුළත හදාරලා එයාට යන්න පුළුවන් ඉදිරියට ගමන් මාර්ග තියෙනවා. එහෙම ගිය ගොඩක් විද්‍යාර්ථීන් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම මේ ශ්‍රේෂ්ඨය ඔස්සේ ඉගෙනගෙන ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් තාරකා විද්‍යාව ඉගෙනගෙන ඒකෙන් අපිට බලපෑමක් වශයෙන් අපිට එදිනෙදා තාක්ෂණයට ලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි චන්ද්‍රිකාවල යොදා ගන්නවා සූර්ය පැනල. ඒ කියන්නේ සූර්ය පැනල ඉස්සලම යොදාගත්ත චන්ද්‍රිකා තාක්ෂණයට. ඒ කියන්නේ බලශක්තියක් අපිට මෙහෙන් දෙන්න බැරි හින්දා ගන්න සූර්යාගෙන් ශක්තියෙන් ගන්න තමයි ඉස්සලම සූර්ය පැනල යොදාගත්තේ. නමුත් අද වෙනකොට මේ බලශක්ති අර්බුදයට පිළිමයක් වශයෙන් අපි සූර්ය පැනල භාවිත කරනවා. ඒ වගේම අපේ ජංගම දුරකථනය ගත්ත දෙදෙනා පාවිච්චි කරන එක චන්ද්‍රිකා තාක්ෂණ ඔස්සේ දිනුන වෙලා ඒ සිග්නල් හා GPS තාක්ෂණ ඔස්සේ ඒ වගේ අපිට එදිනෙදා ජීවිතේට වැදගත් වෙන බොහෝ දේවල් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය ශේෂ්ඨ ගැන කතා කරන්න ඕන විශේෂයෙන්ම MRI X-ray වැනි තාක්ෂණ මුලින්ම යොදාගත්තේ ගගනගාමීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්න. නමුත් අද වෙන විට අපි ජීවිත දහස් ගණන් බේරා ගන්න ඒ තාක්ෂණ ප්‍රයෝගී වෙනවා. මේ දවස්වල සිද්ධ වෙන තාරකා විද්‍යාව සම්බන්ධ දේවල් එක්ක ඕගොල්ලෝ යාවත් කාලීන වෙලා දෙන්නේ. දැන් විශේෂයෙන්ම ඕගොල්ලෝ සංගමයක් විදිහට එකතු වෙලා මේ දේවල් ගැන සාකච්ඡා කරනවාද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි ගමු මෑත තිබ්බා ජූනි 21 වෙනිදා පාර්ශ්වික සූර්යග්‍රහණයක් අපිට තිබ්බා. දැන් විශ්වවිද්‍යාල පද්ධතිය මේ දවස්වල නිවාඩු මේ ඇතිලා තියෙන වසංගත තත්ත්වයට අනුව නමුත් අපේ සමාජිකයන් ඉන්නව රට පුරා. අපි විවිධ අන්දමින් ඒ සමාජිකයන් හරහා කුඩා කඳවුරු පවත්වලා ප්‍රදේශවාසීන්ට වගේ ජනතාව දැනුවත් කිරීම. ඒ කියන්නේ මේක විද්‍යා ප්‍රතිකාර මොකද්ද? ඒ කියන්නේ ආරක්ෂාකාරී ලෙස නිරීක්ෂණය කරන විදිය අපි හැම වැඩ කටයුතු සූදානම් කරා. ඒ වගේම තව ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන ඒ කියන්නේ අපේ විශේෂම කිව්වොත් එම සියලුම මේවා ගැන අපි සෝෂල් මීඩියා ඔස්සේ අපි දැනුවත් කරනවා ජනතාව. ඒ කියන්නේ අපිත් එක්ක ලොකු ජනතාවක් එකතු වෙලා ඉන්න මේ වන විට මේ අපේ දැනුවත් කිරීම එක්ක අපි එතකොට වයස් කාණ්ඩ වලට ගැලපෙන්න දැනුමට ගැලපෙන්න ඒ වගේම දැනුම පරාසයට කියන්නේ වැඩිදුර ඉගෙන ගන්න එක්කනට ඒකට ගැලපෙන අය මූලික දැනුම ඉගෙන ගන්න ඕනේ ඒවට දැන ගැලපෙන අයට අපි ඉඩකඩ සලස්සලා තියෙනවා. ජනේශරේ දැන් මේ තාරකා විද්‍යාව අධ්‍යයනය කරද්දී දැන් ඔබ බොහොම කැමති ශේෂ්ත්‍රය ඇති මේ තාරකා විද්‍යාව ඇතුලේ යම් යම් ශේෂ්ත්‍ර වලට කැමැත්තක් ඇති. දැන් ඒ වගේ කැමැත්තක් තියෙන කෙනෙකුට මේ තාරකා විද්‍යාව හදාරන එකෙන් ඉස්සරහට දේවල් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ තාරකා විද්‍යාව දැන් ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් මේ තාරකා විද්‍යාව හදාරන එකෙන් වැඩක් තියෙයිද ඇත්තටම මගේ පුතාට දුවට එහෙම වැඩක් තියෙයිද? අන්න ඒ වගේ අයට මොකද්ද කියන්න පුළුවන් ඔබට මොකක් හරි අදහසක් තියෙනවද? ඇත්තටම කිව්වොත් දැන් අපිට සමහර විට තාරකා විද්‍යාව හදාරද්දී හදාරගෙන යනවා. අපි අතරමඟදී ඒක මග ඇරෙන්න පුළුවන්. තාරකා විද්‍යාව මග ඇරෙන්න පුළුවන් සමහර විට අධ්‍යාපනයේ හින්දා වෙන්න පුළුවන්. සමහර විට කාර්යබහුලත්වයේ හින්දා වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් ඒකේ නා ඒක හරියට හදාරලා තිබ්බනම් සමහර විට එයා ඉංජිනේරුවරයෙක් වුණා කියමු. එයාට පුළුවන් තාරකා විද්‍යාවට කැමැත්තක් තියෙනවා නම් රොකට් තාක්ෂණය
රොකට් තාක්ෂණය ගැන කතා කරද්දී ජනේශරේ දැන් මේ රොකට් තාක්ෂණය ගැන ලොකු උනන්දුවක් තියෙන පුද්ගලෙක් අපිත් එක්ක ඉන්නවනේ මේ වෙලාවේ. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා සම්බන්ධ වෙලා ඉන්නේ මේග විජේවර්ධන. මේග ඔව් මේ ඔව් මේග මේ මම දැනගන්න කැමතියි මේ මේග මේක ගැන කතා කරද්දී මේ මේග ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යා සංගමේ සමාජිකේ. ඒ වගේම ඇමරිකානු ගුවන් තාක්ෂණ හා අභ්‍යවකාශ තාක්ෂණ ආයතනයේ සමාජිකේ. ඒ වගේම නාසා ආයතනයත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරනවා. මේක මේ දවස්වල මේක නාසා ආයතනයත් එක්ක එකතු වෙලා යම් වැඩක් කරනව නේද? ඇස්ට්‍රොයිඩ් එකක් සම්බන්ධව. අපි ඒ ගැන කතා කරමු. හරි දැන් මේ දැන් ඔසාර ස්ට්‍රක්ස් කියන්නේ ඔවලුට වෙන වෙන පොස්ට් එකක. ඔසාර ස්ට්‍රක්ස් කියන්නේ ඒක දැන් මිනිම අංකයන් බෙනු කියන්නේ බෙනු කියන්නේ මේ ඇස්ට්‍රොයිඩ් එක මේ තියෙන බෙනු. ඒ කියන්නේ මේක මේක ඔය බෙනු කියන්නේ අර ග්‍රාහකය නේද? ඕගොල්ලෝ මේ දවස්වල අධ්‍යයනය කරන ග්‍රාහකය. ඇස්ට්‍රොයිඩ් එක. හරි. අපි කතා කරමු. මේ ඇස්ටරොයිඩ් එක මේ potentially hazardous and make a near earth object එක කියන්නේ ඒක describe කරන මේ ඊගොල්ලෝ මේ ඔ describe කරන මේ ඇස්ටරොයිඩ් එක any oil appear potentially hazardous object potentially hazardous asteroid denisa මේක කියන්නේ near earth object කියන මේ ඇස්ටරොයිඩ් එක earth එක ළඟට එනවා 6 years ලින් بس එහෙම දිගටම ගියාම 6 years ම මේ දිගටම ගියාම මේ earth එක හැප්පෙනවා කියන්නේ 2175 නැත්නම් 2196 වල තමයි මේ ඇස්ටරොයිඩ් එක මේ ඔබිට් එක ඕම දිගටම කැල්කියුලස් මේ ඒකම කැල්කියුලේට් කරන ඔබිට් එක මේක ඇත්ත එක හිට කරන්න පුළුවන් අන්තක මේක ලේසියම කන්ට්‍රි එකක් විනාශ ගොඩාක් කන්ට්‍රිස් විනාශ කරන්න පුළුවන් මේ ඇස්ටරොයිඩ් එක. හරි. ඒක නිසා තමයි ඒක නිසා තමයි අපි යවන්නේ ඔසාර ස්ට්‍රක්ස් එක. මේක තමයි ඔසාර ස්ට්‍රක්ස් කියන්නේ. ඔසාර ස්ට්‍රක්ස් කියන්නේ මේ ස්පේස් ක්‍රොප් එක. ඒ කියන්නේ ඔසාර ස්ට්‍රක්ස් එක මම මෙතන මගේ බැඳෙන් මේ ඔසාර ස්ට්‍රක්ස් තමයි. ඔසාර ස්ට්‍රක්ස් කියන්නේ origin spectral interpretation resource amplification regal explorer. ටැක්සන් කියන්නේ මේ ඒක තියෙන ආම් එක. ඒ කියන්නේ ඒක ඒගොල්ලෝ ටැග් කරන දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ සැම්පල් එකක් අරන් ඒකේ ඇස්ටරොයිඩ් එකේ මේ කැලක් සැම්පල් එකක් අරන් ඒගොල්ලෝ අරන් යනවා. ඒ කියන්නේ ටැක්සන් මේ කියන්නේ ටච් ඇන්ඩ් ගෝ සැම්පල් ඇක්ටිවේෂන් මිනුස් එක. ඊට පස්සේ ඒගොල්ලෝ මේ ඒක අරන් ඒගොල්ලෝ ආයි ඉජෙක්ට් කරනවා මේ ඉන්ජිනියර්ස් ලායි යූට ඩිසර්ට් එකට. ඊට පස්සේ NASA ඩොන්ෆුල් ස්පේස් සෙන්ටර් එකට අරන් ඒගොල්ලෝ ඒගොල්ලෝ කියුරේට් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ චෙස් කරනවා යාකෝස්කි ඉෆෙක්ට් එක. ඕනරි සම්ලයිට් එක කෝපන් තුලින් ඒගොල්ලෝ බානවා මේක කියන ඉෆෙක්ට් එක ඇස්ටරොයිඩ් බෙල්ක because go calculate on a trajectory in earth because go you know may earth impact on earth because go to me again form asteroid and not to kill asteroid hari then me meega kiyanne benu kena grahakaya gana meega me dawasala adhyane karamin innawa visheshama me eke sample laba gana e grahakaya gana adhyane karamin innawa kiyana eka thamai meega kiyanne meega me me meega me dawasala me lectures ehema denawada kattiyata me api dannawa meega meega gen adhyapane laba gana pirisak innawa kiyala මම මේ ලාස්ට් එක ලෙක්චර්ස් දෙනවා මේ දැන් අපි මම මාර්චල් එකක් කරනවා මාර්චල් එකක් කරන්න හිටියේ ඒගොල්ලන් එක ඕගස්ට් වල කරනවා ඕගස්ට් වල මම කරන්නේ මේ මේ එක ටික ඉනෝවේටිව් තින්කින් මේ මේ ඉන්ස්පයරින් ඩිසයින් එකද ඒක මේ ස්ටිම් බේස් වගේ ඒක අන්තක මේ මේ ඒක මම මේ ඒක පිච් කරන්නේ මගේ ඔදර් ස්ට්‍රික්ස් ගැන ස්ටිම් ගැන ඔක්ම ඉන්ස්පයරින් এডুকেෂන් එක මෙතන ලොකු කට්ටියක් ඉන්නවා ඒක ලොකුම කට්ටියක් ඉන්නවා අන්තක මේ අර මේ Adobe and Microsoft දෙකම ඉන්නවා Adobe and Microsoft දෙකම companies දෙකම ඒගොල්ලෝ එනවා මගේ මේ lecture එකට ඒක නිසා තමයි මේ ඒගොල්ලෝ අහලා තියෙන දැන් මේ lectures දැන් මම අන්තික මේ ඔස්ට්‍රේලියා ලුකුම මේ government එකට මම මේ කරා මේ university වලට ticket මම කරා ඔස්ට්‍රේලියා මේක ඒත් එක්ක මට දැනගන්න කැමතියි මේ ළඟදී Australian space station එකක් හැදුවානේ දැන් මේ මේකට සහභාගි වෙන්න කියලා තියෙනවද මේ Australian space station එකත් එක්ක හරි ඒත් එක්කම මේ මේග එයාබස් ව්‍යාපෘතියත් එක්කත් සම්බන්ධ වෙලා ඉන්නව නේද ඔව් දැන් එයාබස් එක මේ ඔව් මම මේ 2017 මම දැන් 2018 මම මේක හැදුවා මේ ගෝෂ් මේක අපේ ටීම් එක මන්ට මේ ටීම් එක ලීඩ් කරේ මේක මේ ghost ships කියන්නේ කියන්නේ means illegal fishing කරන එක කොට ගන්න මේ fishing ගන්නවා illegal fishing එක කරනවා ඒක තමයි airbus එකේ data අරන් අපි මේක හදුවා airbus එකේ data collect කරලා අපි airbus එකේ data අපි collect කළා තමයි කරේ මේ airbus ඊට පස්සේ එතන airbus එක කෙනෙක්ව එයාගෙන balance sheet මං ගන්නේ එයා කොහොමද මම කොහොමද airbus එකේ දෙන්නේ කියලා මම කිව්වා
දැන් මේ මේග කියන චරිතය ගත්තාම මේග කියන්නේ ලොකු වපසරියක් තියෙන පුංචි පුතෙක්. මේ පුංචි පුතා මේ අධ්‍යයනය කරලා තියෙන සීමාවත් එක්ක ඔහුට ගොඩක් තැන් වලින් කියන දෙයක් තියෙනවා. දැන් මේකට අවුරුදු 10ක් වුණාට මේකට කියනවා අවුරුදු 15 වෙනකන් ඔයා පොඩ්ඩක් ඉන්න අපි මේ මේ ගොඩක් ව්‍යාපෘති වලට ඔයාව සම්බන්ධ කරගන්නවා කියලා. විශේෂයෙන්ම මේක කියන්නේ ගුවන් යාන තාක්ෂණය සම්බන්ධව හසල දැනුමක් තියෙන පුද්ගලයෙක්. මේකට පුළුවන් වෙලා තියෙනවා මේ වෙද්දී මේ ගුවන් යාන තාක්ෂණය සම්බන්ධව තියෙන හසල දැනුම නිසාම ගුවන් යාන තාක්ෂණයේ මීළඟ ඉදිරි පියවර සම්බන්ධව විවිධ ව්‍යාපෘතිත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න. මේ පේන්නේ අපිට මේ රූපරාම වලින් පේන්නේ මේ මේග ඕස්ට්‍රේලියාවේ සහ NASA ආයතනයේ විවිධ පුද්ගලයන් සමග ඒ ගතු ඡායාරූප පෙළක් මේකට අවුරුදු 10ක් වුණාට මේක කරන වැඩ ගොඩක් ලොකුයි. විශේෂයෙන්ම මේ මේකගේ දෙමව්පියන් එක කතා කරද්දී අපිට දැනගන්න ලැබුණා මේක පුදුමාකාර ඇල්මක් දක්වනවායි කියලා භෞතික විද්‍යාවට. ඒ වගේම මේක අනිත් පැත්තෙන් ක්‍රීඩාවටත් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු දක්ෂතාවයක් දක්වනවා කියලා. මේ මේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ මේ ලෙෆ්ට් බ්‍රේන් එකයි රයිට් බ්‍රේන් එකයි හරියට බැලන්ස් ද නැද්ද කියන එක. දැන් මේක කියන්නේ එක පැත්තකින් ගොඩක් දියුණු වෙච්ච ළමෙක්නේ. හැබැයි අනිත් පැත්තත් ඒ කියන්නේ මේ මේ විෂය බාහිර කටයුතු වලදී මේක ගොඩක් දක්ෂතා දක්වන පුතෙක් කියන එක අපිට දැනගන්න ලැබුණා. ඉතින් NASA ආයතනයේ බොහොම ඉදිරියේදී මම අර කිව්වේ අවුරුදු 15 තමයි මේ මේකට දීලා තියෙන වයස. හැමෝම කියන්නේ මේක පොඩ්ඩක් අවුරුදු 15ක් වෙනකන් ඉන්න. මොකද ඔවුන් දන්නවා මේක කවදා හරි දවසක ලෝකෙම නමක් තියෙන පුද්ගලයෙක් වෙයි කියලා. මම පුංචි මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ අන්තිමේට. මේකට කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියාවෙම තමයි මේ කතාව කියලා තියෙන්නේ. එලොන් මාස් කියලා ඔබ අහලා ඇති මේ SpaceX කියන ප්‍රෝග්‍රෑම් එක. මේක ඇවිල්ලා මේ පෞද්ගලික අභ්‍යවකාශ යාන සම්බන්ධ තියෙන ව්‍යාපෘතියක්. එතන ඕස්ට්‍රේලියාවෙන් ඔහුට කියලා තියෙනවා ඔහුට අනවර්ත නාමයක් ලබා දීලා තියෙනවා. නෙක්ස්ට් එලොන් මාස් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ලාංකිකයෝ විදිහට අපිට ඒක ලොකු ආඩම්බරයක්. මොකද මේක කියලා කියන්නේ කවදා හරි දවසක මුළු ලෝකෙම තමුන්ගේ නම තියන්න පුළුවන් වෙන ආදරණීය පුංචි පුතෙක්. ඉතින් මේග විජේවර්ධනට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද අපිත් එක්ක මේ කරුණු කාරණා බෙදා ගන්න සම්බන්ධ වීම ගැන. මොකද ඒක ලාංකිකයෝ විදිහට අපිටත් ලොකු ආඩම්බරයක්. මේග අවසානම වශයෙන් පුංචි දෙයක් කියන්න ඇති මේ ලංකාවේ ඉන්න අයට මේගගේ දැනුම ලබා දෙන්න මේග කැමති ඇති. අපි අවසාන වශයෙන් මේග මොනවද කියන්න තියෙන්නේ මේකට? ඔව් ඉතින් මේ දැන් මමට තුවා දැන් එක ඇත්තේ මේ ඒගොල්ලෝ මේ ගුවන් යානකින් දන්නේ තියෙක ඉඳ ට්‍රේන් ගන්න දන්නේ තියෙක ඒගොල්ලෝ මට පුළුවන් ඒ ගන්න මේ ඔක්කොම ටික ඒගොල්ලෝ මේ මේ ඒගොල්ලෝ ඒකට එක්ස්පර්ට් කෙනෙක් මම පුළුවන් ඒගොල්ලෝගේ ෆැෂන් එක මම දැනගන්නවා මම ඒ ෆැෂන් එකට ඒගොල්ලෝ මේ උදව් කරනවා ෆැෂන් එක ඒගොල්ලෝ ඩෙවෙලොප් කරන අන්තක මේ දැන් ඩංගත් එක දැන් ඔයගොල්ලෝ දන්නේ නැති ස්ටීම් කියන එක සයන්ස් ටෙක්නොලොජි ඉන්ජිනියරින් ආර්ට්ස් ඇන්ඩ් මැතමැටික්ස් දැන් දැන් අපි හිතමු දැන් ආර්ට්ස් දැන් ගොඩාක් ලංකාවේ අම්මලායි තාත්තා ඒගොල්ලෝ ෆැන්සි නැහැ මේ ආර්ට්ස් ඒගොල්ලෝ ऑप्शनल केंद्र पे आप इतना में साइंस और टेक्नोलॉजी और इंजीनियरिंग और रे मैथमेटिक्स और तो कुल आर्ट और ने टेक्निकल ड्राइंग से की गंदी आर्ट और ने अंदर के में एकदम सा ऊपर मारा था क्रिएटिव थिंकिंग करना क्रिएटिविटी में ना क्रिएटिव थिंकिंग है दान आउट इन्वेंशन से में प्लान करना ऊपर प्लान करना आर्ट की මේක කියන්නේ එතකොට මේක කියන්නේ මේ නිර්මාණශීලී කට්ටියව බිහි කරන්න ලංකාවේ තුලේ මේ ගුවන් යාන තාක්ෂණය සම්බන්ධව ලොකු දැනුමක් ලබා දෙන්න මේක සූදානමින් ඉන්නවා කියලා. ඉතින් අපි මේකට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට. මේකව අපි බලාපොරොත්තු වෙනවා ලංකාව ඇතුලේ විවිධ ව්‍යාපෘති වලටත් සම්බන්ධ වෙයි කියලා, මේ දැනුම ලංකාවයටත් බෙදලා දෙයි කියලා. එතන මේකගේ ඉදිරි වැඩ කටයුතු හොඳින්ම සාර්ථක වෙන්න කියලා, සරපකරින්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේක. මේකට සුබ දවසක්. සුභාසක කැමොන්න අයි බොන් මේ මමන් මන් මන් මමන් පොඩි පොරොටේ බයිලියකක් තියෙනවා මේ ලංකාව දැන් ගොඩාක් අය දැන් ඒගොල්ලෝ මේ ජොබ් එකෙන් දැන් ඒගොල්ලෝ දැන් යුනිවර්සිටි කොලෙජ් එකට ගාම යුනිවර්සිටි වලට නම ඒගොල්ලෝ මේ දැන් ජොබ් එකක් ඒගොල්ලන්ට හොයාගන්න ඒගොල්ලෝ මේ ඒකට ජොබ් එකකට ඒගොල්ලෝ ෆැෂන් නැහැ අන්ත ඒගොල්ලෝ හිතනවා මේ 9 to 5 ඉවරන කම්පලන් ඉන්න ඒගොල්ලෝ ජොබ් එකකට ෆැෂන් නැහැ මම කොහොමද බලන්නද මං කැමති මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්න මේ දෙපළ ඉතින් අශේන් දැන් මේගවත් දැක්කනේ. දැන් ගෙදර ඉන්න අයට ලොකු ඌමනාවක් ඇති අම්මලා තාත්තලාට, ඒ වගේම අපේ පුංචි දුව දරුවන්ටත් ලොකු ඌමනාවක් ඇති මේ තාරකා විද්‍යාව හදාරන්න කැමැත්තක් උනන්දුවක් තියෙන කෙනෙකුට මේ වෙලාවේ මොකද්ද කියන්න පුළුවන්? ඇත්තටම අපිනුත් හොගක් කට්ටිය අහන ප්‍රශ්නය තමයි පාසල් ළමුන්. ඒ කියන්නේ මම හිතන්නේ ඒක අහන්න හේතුව පාසල් විෂය ධාරාවෙත් ලොකුවට නෑ, පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපිට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි අපිට තාරකා විද්‍යා සංගමයක් තියෙනවා නම් පාසලේ සම්බන්ධ වෙන්න පුළුවන්. තාරකා විද්‍යා සංගමයක් නැත්නම් අපිට අපි කැමති සම්පත් දායකත්වය දෙන්න මේ ලබා ගන්න මේ ඕගොල්ලන් සංගමයක් පිහිටවන්න. ඒ වගේම
ඉදිරි වැඩ කටයුතු වල අපේ දැනුම භාවිත කරලා අපි කැමති පාසල් පද්ධතියට සේවයක් කරන්න. හරි. ජනේශ්වරී අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් අපේ මේ තාරකා විද්‍යා සංගමය පවත්වාගෙන යන්න අපිට උදව් කරන හැම කෙනෙක්ටම ස්තුති කරන්න ඕනේ. අපේ සංගමයේ බාර ආචාර්ය ලීලානි ආටිගල ගුරු මෑණියන්ටත් එවගේම භෞතික විද්‍යා අධ්‍යයන අංශය අංශාධිපති මහාචාර්ය කුමාරසිංහ කුරුපියාණන් එවගේම අපේ විවහාරක විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලින් කරුණානායක කුරුපියාණන් එවගේම අපේ උපකුලපතිතුමන් සුදන්ත ලීනගේ මැතිතුමන් එවගේම අනිකුත් අපිට අතසි ක්ලාක් ආයතන ඒ කියන්නේ ගොඩක් ආයතන උදව් කරනවා ඒ කියන්නේ නම් වශයෙන් මේලා මතක් වුණා දැන් සමා වෙන්න ඒ වගේම උදව් කරන හැමෝටම මේ වෙලාවේදී ස්තුතවන්ත වෙනවා ඒ වගේම අපි හිටපු ජේෂ්ඨ සමාජිකයන් ඉසුරු අයියා කනිෂ්කයි මලිත් අයියා ඒ වගේම හිටපු සභාපතිතුමන් ගිය අවුරුද්ද හිටපු සභාපතිතුමන් චමිල අයියා ඇතුළු පිරිස ඒ වගේම හැමෝම මතක් කරන මේක අවස්ථාවක් කරගන්න හරි දැන් මෙන්න මේ විදිහට තමයි ලෝකය විනිවිද දකින්නට මේ තරුණ අය ඒ වගේම මේ පුංචි අය හැමෝම ලෑස්ති වෙන්නේ එතන අනාගතයේ බොහොම සුභවාදීව අපිට දකින්නට පුළුවන් එතෙන් බොහොමත්ම ස්තුතියි අශෙන් දීමන්ත ඒ වගේම ජනේශ්වරි හේවපන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ නියෝජනය කරමින් පැමිණියාට එතන ඔබට තේරෙනවා ඇති ලෝකය කියන්නේ අපි හිතනවට වඩා ගොඩක් පුළුල් දෙයක් මේ ලෝකේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ඉවරයක් වෙන්නේ නැහැ මොකද අපේ ජීවිත හැමදාම වෙනස් වෙනවා වගේ විශ්වයත් හැමදාම වෙනස් වෙනවා මේ වෙනස් වෙන විශ්වයත් එක්ක අපිත් වෙනස් වෙනවා අපිට මේ විශ්වයත් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා එතන අපි මේ වැඩසටහනින් සමු ගන්නවා ඔබට සුබ දවසක් සීතල